ඊශ්‍රායලත් පලස්තීනත් අතර තිබුණු ගැටුමේදී බොහෝ දිනක කතාබහට ලක් වුණු අයන් ඩෝම් එක ගැන අපි මීට කලින් වීඩියෝවකින් ඔබට තොරතුරු ගෙනාවා. කොහොම නමුත් අයන් ඩෝම් කියන්නේ ඊශ්‍රායලයේ රොකට් වගේ සුළු ආයුධ විනාශ කරන කෙටි දුර ආරක්ෂක පද්ධතිය විතරයි. ඊට අමතරව ඩේවිඩ් ස්ලින්ග්, ඇරෝ 2 සහ ඇරෝ 3 විදිහට දිග දුර මිසයිල් වලට එරෙහිව ආරක්ෂාව ලබා දෙන තවත් පද්ධති ඔවුන් සතුව තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ලෝකේ වෙනත් බොහෝ බලවත් රටවල් විවිධාකාරයේ මිසයිල් ආරක්ෂක පද්ධති නිපදවා තිබෙනවා. अमेरिका सह रुसिया मे अतर प्रधान फ्रांसिय सह एक्सा राजधानिय चीन ताइवानिय इंडिया सह पाकिस्तानिय अतुल रटवल कीपयाक्म मे हपान कमकरन्न समत्वुना मे रटवल निष्पादने करन पद्धति लोके तवत रटवल रसकुत मिलदीगिन भावित करनवा मेवा ए सबैम सार्थकत्वे गैन अतीते इंदलम याम याम विवेचन तिबुना कोमुनात ए किसीम पद्धतियकिन नवत्वन्न बेरी नवतम सुपिरी मिसाइल वर्ग कीपयाक्म मेवन विट रुसिया वे निपदवा तिबेनवा रुसियानु जनाधिपति व्लादिमीर पुटिन के ऋजु नियोगे अटते बिहिकेरुनु मे अपूरु मिसाइल निसा अमेरिकावे एतुलु रुसियावे एदिरिवादी रटवल बोहोमेयकट विशाल तर्जनयक् एल्ल वेला इतिन अद वीडियोवेन अपि ए रुसियानु मिसाइल गेन पुदुमाकार तोरतुरु 10क् ओब वेत गिनेनवा अंक 1 सुपरसोनिक सह हाइपरसोनिक अतर वेनस अतीते इंदलम वाते हरहा प्यासर करन देवाल वल वेगे गेन कता करन कोटे शब्दे वेगे दर्शक्याक विधियट भावित वुना एट प्रधान हेतु वुने वाते हरहा प्यासर करन देवाल बोहोमेकट मे वेगे तिबुनु वेदगत्कमाय मे मुहुदुमट्टमेदी सह सामान्य उष्णत्वेदी तप्रेकट मीटर 343ක් हेवत पैट किलोमीटर 1230ක් विर वेनवा ए इक्मवा प्यासर करन्न नाम सुविशेषी कारणा गणनावक गेन सलका बलन्न अवश्यय මේ විදිහට ශබ්දයේ වේගය ඉක්මවා යන්න සමත් දේවල් තමයි අතිධ්වනික. එමත් නැත්නම් සුපර්සොනික් කියන වචනයෙන් හඳුන්වන්නේ. ඒ සාමාන්‍ය කාර්වලට වඩා අධික ජවයක් දෙන එන්ජින් සහිත කාර්වලට සුපර් කාක් කියන නමේ දීමට සමානයි. කොහොම වුණත් ශබ්දයේ වේගය වගේ පස් ගුණයක් හෝ ඊට වඩා ඉහළ වේගයක් ඇති දේවල් හඳුන්වන්න හයිපර්සොනික් කියන විශේෂ නම භාවිත වෙනවා. එන්ජින් ධාරිතාව සාමාන්‍ය කාර් වගේ කිහිප ගුණයක් වෙන කාර්වලට හයිපර් කා කියන නම යෙදීමත් මේට සමාන දෙයක්. අංක 2 හයිපර්සොනික් මිසයිල් වල වැදගත්කම ප්‍රහාරක මිසයිලයක් බොහෝ විට යොදාගන්නේ ගොඩක් වටින ඉලක්කයකට එරෙහිවයි මේ නිසා එවැන්නකින් ආරක්ෂා වෙන්න ලොකු වියදමක් දරන්න බලවත් රටවල් කටයුතු කරනවා මිසයිලයක් නිකුත් වූ සැනින්ම එය හඳුනා ගන්න සංකීර්ණ රේඩාර් පද්ධතිය හමුදා චන්ද්‍රකා ඇතුළු බොහෝ දේවල් උන් සතුයි මේ නිසා මිසයිලයකින් සාර්ථකව ප්‍රහාරයක් එල්ල කරන්න නම් ඒවා මග හරින්න පුළුවන් තාක්ෂණයක් තිබීම හරිම වැදගත් මේ අතුරින් සතුරාට පියවරක් ගන්න කාලයක් නොදී ඒ ප්‍රහාරය එල්ල කරන කාලය අඩු කර ගැනීම වඩාත් සාර්ථකයි කියලා සලකන්න පුළුවන්. හයිපර්සොනික් මිසයිල වැදගත් වෙන්නේ අන්න ඒ නිසා. මේ මිසයිලෙන් නිකුත් වෙන බව හඳුනාගත්තත් ඒව විනාඩි ගණනක් තුල කිලෝමීටර් දහස් ගණනක් ගමන් කරන නිසා ඒකට එරෙහිව පියවරක් ගන්න හරිම අපහසුයි. මේ නිසා තමයි රුසියානු ජනාධිපති පුටින් ඒ තම යුද ක්‍රමෝපායේ වැදගත් අංගයක් කරගෙන තිබෙන්නේ. අංක 3. හොඳම ආරක්ෂාව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ හැකියාවයි. සීතල යුද්ධයේ මුල් කාලයේ ඉඳලම ඇමරිකාව තමන්ගේ ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව වගේම ප්‍රහාරයකින් ජනතාව ආරක්ෂා කරන ක්‍රම ගොඩනැංවීම ගැනත් ලොකු උනන්දුවක් දක්වුවා. කොහොම වුණත් සෝවියට් රුසියාවේ ක්‍රමය ඒට වෙනස්. ඔවුන් කරන්නේ තමන් සතුව ඉතාමත් බලවත් ආයුධ ඇති බව ප්‍රසිද්ධියේ පෙන්වලා ඒ හරහා තමන්ට ප්‍රහාර එල්ල කිරීමට අනෙක් පාර්ශව බිය ගන්වන එකයි. ප්‍රතිප්‍රහාරයෙන් එල්ලවන බලපෑමේ තරම ගැන දැනුවත් වීම හරහා ප්‍රහාර දියත් කරන්න පැකිලීමට ඔවුන් අපේක්ෂා කරනවා. රුසියාව හයිපර්සොනික් මිසයිල ගොඩනැංවීමත් ඒ ප්‍රසිද්ධ කිරීමත් මේ උපක්‍රමයේම කොටසක් බවයි සැලකෙන්නේ. ඇමරිකානු සහ බටහිර ආයුධවලින් ආරක්ෂා වෙන ක්‍රම සකස් කරන්න දැවැන්ත උත්සාහයක් ගන්නවා වෙනුවට ඔවුන් බලවත් ප්‍රහාරක ආයුධ නිෂ්පාදනය කරගන්නවා. ඒවයින් ආරක්ෂා වෙන්න තමන්ට ක්‍රමයක් නැති නිසා සතුරු රටවල් රුසියාවට පහර නොදී ඉන්න වග බලා ගන්නවා. හොඳම ආරක්ෂාව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ හැකියාවයි කියන මේ සංකල්පය තමයි රුසියාවේ මූලිකම ක්‍රමෝපාය වෙන්නේ. අංක 4 හයිපර්සොනික් තාක්ෂණය ගැන කතා බහ ඇරඹුණු හැටි. හයිපර්සොනික් තාක්ෂණය ඇත්තටම එතරම් අලුත් දෙයක් නෙවෙයි. 1960 දශකයේදී ඇමරිකාවත් සෝවියට් දේශයත් තරංගයට හදපු ICBM සියල්ලම වගේ වේගය ගැන විතරක් බැලුවොත් හයිපර්සොනික් කියලා සලකන්න පුළුවන්. කොහොම වුණත් මේ හැම එකක්ම බ්ලැස්ටික් මාර්ගයක එහෙම නැත්නම් ගුරුත්වය යටතේ චලිතයකට සමාන මාර්ගයක ගමන් කරන නිසා එවැනි මිසයිල දියත් වෙලා යම් කාලයකින් ඒ ඉලක්කය ගණනය කරගන්න හැකියාව තිබෙනවා. මේ නිසා ब्लास्टिक मिसाइल वेलेट एरहिव आरक्षाव सपेन ताड वगे मिसाइल आरक्षक पद्धति गुडनांगवन्न अमेरिकावट हैकिमुना कोहमुनात पुटिन 2018 मार्तु पलवेनिदा जातिय अमता इट हाथ पसिम्म विनास्त्याग्यन कताकला एही दियहु किया सिटिये
රුසියාව හයිපොසොනික් තාක්ෂණයේ සහිත නමුත් පියාසර කළ හැකි මිසයිල් වර්ගයක් නිපදවා ඇති බවයි. මුලින් දියත් කරපු ඉලක්කයට කඩාවැදිනව වෙනුවට මේ මිසයිල් වලට අවසන් කොටසෙදි පියාසර කරමින් අවශ්‍ය ඕනෑම ඉලක්කයකට ළඟා වෙන්න පුළුවන් බව ඔහු කියා සිටියා. අංක 5. ඇවන්ගාඩ් සක්‍රීය වේ. රුසියාව පුටින්ගේ කතාවෙන් වැඩි කාලයක් යන්නත් කලින් මුළු ලෝකෙම මුල්ම හයිපොසොනික් මිසයිල් පද්ධතිය වන ඇවන්ගාඩ් සක්‍රීය කරන්න සමත් වුණා. ඒ 2019 දෙසැම්බර් මාසයේදී රුසියාව සතුව දැනටමත් පවතින ICBM වල ගෙන යා හැකි මිසයිල් හිසක් විදිහට මේ නිර්මාණය කර තිබෙනවා. මේ ප්‍රමාණයෙන් වගේම බරිනුත් SUV එකකට සමාන බවයි වාර්තා වෙන්නේ. කොහොම නමුත් මෙහි නැෂ්ටක යුද හිස තුල පවතින ශක්ති ප්‍රමාණය නම් ඉතාම විශාලයි. අවශ්‍යතාවයේ අනුව ඒට TNT පුපුරන ද්‍රව්‍ය කිලෝ ටොන් 800ක සිට මෙගා ටොන් 2ක් දක්වා ප්‍රමාණයකට සමාන දැවැන්ත පිපුරුමක් සිදු කරන්න පුළුවන්. මේ මිසයිලේ ශබ්දයේ වේගය වගේ 20 ගුණයකටත් වඩා වේගෙන් ගමන් කරන්න සමත්. ඒ විතරක් නෙවෙයි පුටින් කියපු විදිහටම මේට ග්ලයිඩර් ගුවන් යානයක් වගේම වාතය තුල පියාසර කරමින් අවශ්‍ය ඉලක්කයට ළඟා වෙන්නත් ගුවනේදී ඊටාම ෂණිකව දිශාව වෙනස් කරන්නත් හැකියාව තිබෙනවා. මේ නිසා දැනට තිබෙන කිසිම මිසයිල් පද්ධතියකට මේ විනාශ කරන්න හැකියාවක් නැහැ. අංක 6. TNT මෙගාටොන් 2ක ශක්තිය. TNT කියන්නේ ඊටාම ප්‍රබල පුපුරන ද්‍රව්‍යයක් බව ඔබ දන්නවා ඇති. පසුගිය යුද්ධ කාලයේ කොටින් භාවිත කරපු බොහෝ ක්ලේමෝ බෝම්බවල පවා තිබුණේ ඒවා කිලෝග්‍රෑම් කිහිපයක් පමණයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව හෙළපු බෝම්බවල පවා TNT ටොන් 1කට සමාන ශක්තියක් තිබුණේ කලාතුරකින්. මෙගාටොන් 2ක් කියන්නේ ඒ වගේ පුපුරන ද්‍රව්‍ය ටොන් මිලියන 2ක්. සංසන්දනාත්මකව බැලුවාම පසුගිය දා සූව සැලේ හිරවුණු එව ගිවන් කන්ටේනර් නෞකාවේ ස්කන්ධය පවා ටොන් ලක්ෂ 2ක් පමණයි. ඉතින් මේ කියන්නේ එවැනි කන්ටේනර් නෞකා 10ක TNT පුරවල පුපුරවා හැරීම තරම් දැවැන්ත ශක්තියක්. ජපානයේ හිරෝෂිමාවට හෙළන ලද පරමාණු බෝම්බයක පවා තිබුණේ කිලෝ ටොන් 15ක විතර ශක්තියක් පමණයි. ඒ අනුව SUV එකක් තරම් කුඩා ඇවන්ගාඩ් යුද හිස ඒ වගේ 100 ගුණයකටත් වඩා බලවත්. එයින් ඇමරිකාවේ ලාස් වේගස් වගේ දැවැන්ත නගරයක් පවා සුන්නද්දෝලි කර දමන්න පුළුවන්. අංක 7. ගුවන් යානයකින් දියත් කළ හැකි කින්සාල්. පුටින්ගේ කතාවෙන් හෙලිදරව් වුණු අවියාවිද අතර වැඩි කතාබහට ලක් නොවුනත් ඔවුන්ගේ තවත් වැදගත් හයිපොසොනික් මිසයිලයක් තමයි කින්සාල් කියන්නේ. රුසියානු භාෂාවෙන් කිනිස්ස කියන අර්ථය ඇති එය ඇත්තටම පුටින් 2018 දී තම කතාව කරන විටත් නිෂ්පාදනය ආරම්භ වෙලා තිබුණා. මෙහි විශේෂත්වයක් වෙන්නේ එය ගුවන් යානයකින් දියත් කළ හැකි තරම් කුඩා එකක් වීමයි. MiG-31 ප්‍රහාරක යානයේ පවා ගෙන යන්න හැකි තරම් කුඩාවට කිලෝග්‍රෑම් 500ක බර යුද හිසක් සමග නිෂ්පාදනය කර තිබෙනවා. අනෙක් අතට ඇවන්ගාඩ් දියත් වෙන්නේ ටොන් 100කටත් වඩා බර දුම්රිය එන්ජිමක් තරම් විශාල RS-18 බ්ලාස්ටික් මිසයිලයක් එක්කයි. කින්සාල් මිසයිලයට බොහෝ විට යොදාගන්නේ සාමාන්‍ය පුපුරන ද්‍රව්‍ය වුණත් අවශ්‍ය නම් ඒටත් නැෂ්ටක යුද හිසක් සවි කරන්න පුළුවන්. ශබ්දයේ වේගය වගේ 10 ගුණයක් තරම් ෂණිකව ඒට කිලෝමීටර් 2000කට වැඩි ඈතකින් නැති ඉලක්කයකට පහර දෙන්න පුළුවන්. නැෂ්ටක යුද හිසක් සවි කළොත් එයින් සිදුවෙන පිපුරුමත් කිලෝ ටොන් 100ත් 500ත් අතර ගයක් ගන්නවා. අංක 8. ඇමරිකාවේ ගුවන් යානා වාහක බලගන්නවලට එරෙහිව සර්කෝන්. ඇමරිකාව ලෝකයේ පුරාම තමන්ගේ බලය පතුරව ගන්න භාවිත කරන ප්‍රධාන උපක්‍රමයක් තමයි ඔවුන්ගේ කැරියර් ස්ට්‍රික් ගෲප් ගුවන් යානා වාහක බලගන නැෂ්ටික ශක්තියෙන් බලගැන්වෙන දැවැන්ත ගුවන් යානා වාහන නෞකාවක්. එහෙම නැත්නම් එයාක්‍රාෆ්ට් කැරියර් එකක් ඇතුළුව වෙනත් යුද නෞකා සහ දැවැන්ත ප්‍රහාරක යාත්‍රා ගණනාවක් වගේම නැෂ්ටික සබ්මරින් මේට ඇතුළත් වෙනවා. එවැනි බලගන 12ක් ඇමරිකාව සතුයි. මේවායින් එකකට මධ්‍යස්ථ ප්‍රමාණය රටකට එරෙහිව තනිවම යුද්ධයක් මෙහෙවන්න පවා හැකියාව තිබෙනවා. කොහොමුණත් රුසියාව මේ වන විට අත්හදා බලන සර්කෝන් හයිපොසොනික් මිසයිලත් එක්ක ඒ ගැන අලුතෙන් හිතා බලන්න ඔවුන්ට සිදුවේවි. සබ්මරිනයකින් දියත් කළ හැකි මේ තනි මිසයිලයක් මගින් ගුවන් යානා වාහක නෞකාව විතරක් නෙවෙයි ඒ සමග ගමන් කරන සියලුම නෞකා පවා එකවර විනාශ කර දමන්න හැකියාව තිබෙනවා. සර්කෝන් මිසයිලේ කලින් හඳුනාගත්තත් ඒට එරෙහිව ඇමරිකානු හමුදාවන්ට ගත හැකි කිසිම පියවරක් නැහැ. 2022 මේ මිසයිලයත් සක්‍රිය වෙන නියමිතයි. අංක 9. හයිපොසොනික් මිසයිල වලට ඉබේම ලැබෙන ස්ටෙල්ත් හැකියාව. මුල් කාලයේ හයිපොසොනික් මිසයිල වල ප්‍රධානතම ලක්ෂණය වුණේ එහි ඉහළ වේගය නිසා ප්‍රතිප්‍රහාර දියත් කරන්න කාලයක් නැතිවීමයි. කොහොම වුණත් මේ ගැන ඇමරිකාව චීනය ඇතුළු රටවල් පර්යේෂණ පවත්වන්න ගැනීමත් එක්ක අලුත් තොරතුරු රාශියකුත් හෙළිදරව් වෙලා තිබෙනවා. ඉන් එකක් තමයි ඒට රේඩාර් වලින් සැඟවෙන්න ඉබේම ලැබෙන හැකියාව. සුපර්සොනික් යානාවලින් ඇතිවෙන සොනික ගිගුරුම එහෙමත් නැත්නම් සොනික් බූම් එක ගැන ඔබ දැනටමත් අහලා ඇති. මේ සිදුවෙන්නේ වාතය හරහා ශබ්දයේ වේගයේ ඉක්මවා යනකොට ඇතිවෙන පීඩන තරංග කේතුවක හැඩයක් ගැනීමත් සමගයි.
කොම්නත් හයිපොසොනික් මට්ටමට එම නැත්තම් ඒ වගේ පස් ගුණයක් ඉක්මවා ගමන් කරනකොට පීඩනයේ බිඳ වැටීමෙන් උපදින ශක්තිය අධික නිසා වාතය අයනීකරණය වීමක් පවා සිදු වෙනවා. මේ නිසා හයිපොසොනික් මිසයිලයක ඉදිරිපස සැබවින්ම ප්ලාස්මා එකක් හටගන්නවා. රේඩාර් ඇතුළු විද්‍යුත් චුම්බක තරංග භාවිත කරන උපකරණවලට මේ නිසා ඒ සංවේදනය වෙන්නේ නැහැ. ඉතින් ඒට ස්ටෙල්ත් වලට සමාන හැකියාවක් ඉබේටම ලැබෙනවා. අංක 10. කවදාවත් භාවිත වෙන එකක් නැහැ. රුසියාව සතු හයිපර්සොනික් මිසයිල මොනතරම් ප්‍රබල වුණත් ඒවයින් බහුතරයක් කවදාවත් භාවිත වෙන එකක් නැහැ කියලායි සැලකෙන්නේ. මොකද මේ සියල්ලම අයත් වෙන්නේ ක්‍රමෝපායික ආයුධ. එහෙම නැත්නම් ස්ට්‍රැටජික් වෙපන්ස් ගණයටයි. ඒවයේ සැබෑ අරමුණ යුද්ධයකදී භාවිතයට වඩා ඒවා තිබෙන බව කියාපෑවෙන් සතුරු රටවල් අධෛර්යමත් කරන එකයි. මොනතරම් උත්සාහ කරත් තවමත් හයිපර්සොනික් මිසයිල නැවැත්විය හැකි ක්‍රමයක් තවමත් සොයාගෙන නැහැ. රුසියාව සතු කින්සල් මිසයිලේ පමණක් න්‍යෂ්ටික නොවන සාමාන්‍ය යුද හිස් එක යුද කටයුතුවලදී භාවිත වෙන්න සුළු ඉඩක් තිබෙනවා. විශේෂයෙන්ම ඇමරිකාව සතු මිල අධික ප්‍රහාරක යානා, බෝම්බ හෙළන යානා සහ ඔත්තු බලන ඩ්‍රෝන ආදියට එරෙහිව එය භාවිත කිරීම ඔවුන්ගේ අරමුණයි. ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. අපි ආයේ දවසක මේ වගේ වටිනා වීඩියෝවකින් හමු වෙමු.